සිංහල TV එකක් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි ගෑණ ළමයෙක්ගේ පරිගැණීමකට උදව් කරන S2ම අන්ද වෙලා තියෙන ඝාතකෙක් වටා ගෙතුණු කතාවක් තමයි අද අපි බලන්න යන්නේ. මේක 2024 දී රිලීස් වෙච්ච සුපිරිම historical action movie එකක්. තාම subscribe කරලා නැත්නම් සිංහල TV caps අපේ channel එක subscribe කරගෙනම මේ video එකට like එකක් දාගෙන අද මේ movie එකත් එක්ක set වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් තවත් මොනවද අපි කතා කර කර ඉන්නේ? අපි යමු යාළුතෙන්ම රිලීස් වෙච්ච සුපිරිම movie එකේ කතාව මොන වගේ එකක්ද කියලා බලන්න. Movie එකේ නම තමයි iPhone and I කියලා කියන්නේ මේ සිංහල TV caps. Movie පටන් ගද්දිම අපිට සියාසි කියලා හඳුන්වන ඝාතකයෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මෙයා අන්ධයි. ඇත්තටම සියාසි කියලා කියන්නේ බවුන්ටි හන්ටර් කෙනෙක්. ඉතින් මෙයා මේ විදිහට මේ බවුන්ටි පෝස්ටර් වල ඉන්න ඝාතකින්ව හොයාගෙන ගිහිල්ලා. මෙන්න මේ ඝාතකින්ව. එහෙම නැත්නම් මේ නීති විරෝධී වැඩ කරපු මේ පුත්කලින්ව ඝාතනය කරන එක තමයි අපේ සියාසි කරන්නේ. සියාසිගේ ඇස් පේන්නේ නැහැ කියලා අපිට සියාසිව පොඩ්ඩක්වත් අවතක් සේරු කරන්න බෑ. මොකද කියනවනම් මෙයා සුපිරිම වැඩෙක්. ඒ විතරක් නෙමෙයි. මෙයාට ඇස් පේන්නේ නැහැ කියලා මෙයා වැඩි අතාරින්නෙත් නැහැ. මෙයාට ඇස් පේන්නේ නැති වුණාට මෙයා ගැන සංවේදන ගොඩක් මෙයා වැඩි දියුණු කරගෙනයි තියෙන්නේ. හරියට නිකන් ස්පයිඩර්මෑන්ගේ වගේ මෙයාට පේන්නේ නැති වුණාට අනිත් දේවල් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා ගොඩක් මෙයාට දැනෙනවා. සියාසි ඔන්න මෙන්න මේ විදිහට ගිහිල්ලා එක අපරාධකාරයෙක්ව ඝාතනය කරන විදිහත් ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට යූ කියලා හඳුන්වන පුංචි ගෑන් ළමෙක්ව පෙන්නනවා. මෙයා මේ වෙලාවේදී මෙයාගේ නංගිවත් අරගෙන ඔන්න මෙතනින් පැනලා දුවන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම යූ මෙයාගේ නංගිත් එක්කලා කණ්ඩ දෙයක් මේ හොරගම් කරගෙන තමයි මෙතනින් දුවන්නේ. හැබැයි ඔන්න මෙයා මේ හොරගම් කරගත්ත ස්ථානයකට වූ මැරියෝ සෙට් එකම මේ වෙලාවේදී මෙයාව අල්ල ගන්නවා. ඊට පස්සේ මේ මැරියෝ ඇවිල්ලා ඔන්න දැන් යූට වගේ මෙයාගේ නංගිට පහර දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි සියාසි මේ කට්ටියගේ වාසනාවට මේ ලාදේ මෙතනින් ගමන් කරනවා. සියාසි ඊට පස්සේ මේ මැරින්ට පහර දීලා ඔන්න මේ කට්ටියව මෙතනදී පරාජය කරලා දාලා මේ අක්කමයි නංගිවයි මේ ලාදේ බේර ගන්නවා. සියාසි කොහොම හරි මේ දෙන්නා මේ ලාදේ බේර ගත්තනේ. ඉතින් මේක අන්දා යෝ මෙයා හොරගම් කරගත්තේ පළතුරු ගෙඩියකුත් ඔන්න සියාසිට දීලා. සියාසිට මේ ලාදේ ස්තුතියි කියලා කියනවා. හැබැයි සියාසි මේක ගණන් ගන්නෙවත් මේ කට්ටියට ආපහු මුකුත් කියන්නෙවත් නැහැ. මෙයා කිසිම දෙයක් උනේ නැහැ වගේ මෙතනින් හිමීට පිටත් වෙලා යනවා. ඔන්න එදා රෑ වුණාට පස්සේ යෝ ඔන්න තවත් ගෙදරකට හොරෙන් ඇතුල් වෙලා රෑට කන්න මොනවා හරි හොරගම් කරගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ ගෙදර කැම සකස් කරන ගමන් ඉන්න කාන්තාව මේ වෙලාවේදී යූව දකිනවා. යූ ඔන්න දැන් ඉතින් වැඩේ මාට්ටුනා කියන එක තේරුම් අරගෙන ඉක්මනටම අඳුරු ස්ථානයක හැංගිලා මේ කාන්තාවට පහර දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේ කාන්තාව යූව ගණන් ගන්නේ නැහැ. මේ කාන්තාව ගොඩක් කරුණාවන්තයි. මෙයා මේ වෙලාවේදී ඔන්න යූට මෙයා හදන ගමන් හිටපු මේ පාන් කෑලි දෙකක් ලබා දෙනවා. යූ ඊට පස්සේ මේ දෙකත් අරගෙන මෙතනින් පැන ගන්න උත්සාහ කරද්දී මේ කාන්තාව හිටු මේ ගෙදරට ඔන්න කවුදෝ මන්දා පුත්කලින් පිරිසක් මේ වෙලාව තියෙනවා. මේ ගෙදර හිටපු අහිංසක මිනිස්සුන්ව මේ පුත්කලේ වල්ලා ගන්නවා. යූට උදව් කරව මේ තරුණ කාන්තාවවත් මේ පුත්කලින් අල්ල ගන්නවා. යූට ඉතින් මේ දේවල් තවත් බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. යූ ඊට පස්සේ හැංගිලා මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක මේ වෙලාවදී මීටර් කරගන්නවා. ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ වංශාධිපති පවුලක ජීවත් වෙන ජෝලෑන් වගේ මෙයාගේ හෙංචයියෝ කිහිප දෙනෙක්. අවුරුද්දකට කලින් මේ කට්ටිය කරපු නීති විරෝධී වැඩක් ගැන අපේ යූට මේ පාන් ලබා දීපු මේ ගෙදර හිටපු පවුලේ මිනිස්සු පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේ මිනිස්සු වංශාධිපති පවුලක ඉන්න මිනිස්සු. කොහොම හරි මෙන්න මේකට පරිගන්න තමයි ජෝලෑන් මේ වෙලාවේදී මෙන්න මේ මිනිස්සුන්ට කරදර කරන්න මේ වෙලාවදී මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ ජෝලෑන් කියන හාදයා මේ වෙලාවේදී මෙතනින් අහිංසක මිනිස්සු ඔක්කොම ටික මරලා දානවා. ඒ විතරක් නෙමෙයි අපේ යූට පාන් ලබා දීපු අර කාන්තාවත් මේ වෙලාවේදී ජූලියන් මරලා දානවා. ඇත්තරම මේ දේවල් අපේ යූ බලාගෙන තමයි ඉන්නේ. දැන් මේ කේස් එක ඇසින් දැක්ක එකම සාක්ෂිකාරයා තමයි අපේ යූ. ජූලියන් ඉතින් මේක දැනගත්තොත් එහෙම යූවත් අනිවාර්යෙන් මරණවනේ. යූ මේක හන්ද හොඳටම බය වෙලා ඔන්න හැංගිලා ගොඩක් බයෙන් මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. මේ දේ කවුරුත් දැක්කේ නැහැ කියන එක මීටර් කරගෙන ජූලියන් ඊට පස්සේ හිමීට මෙතනින් පැන ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මෙයා එළියට එනවත් එක්කලම ඔන්න අපේ යූගේ නංගි මේ හැමදේම බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ කියන කාරණාව ජූලියන්ට මීටර් වෙනවා. ජූලියන් ඊට පස්සේ මේ අහල පහල මිනිස්සු මෙතෙන්ට එන්න කලින් මෙතනින් පැන ගන්න උත්සාහ කරනවා. මේ දේවල් බලාගෙන හිටපු අපේ යූගේ නංගිවත් ජූලියන් මෙතනින් අරගෙන තමයි යන්නේ. ජූලියන් හොඳටම බය වෙලා එළියට එනවා. මේත් එක්කලම මෙයාගේ නංගිගේ බෙල්ලේ දාලා තිබ්බ විසිල් එක නංගි විබින ශබ්දේ මෙයාට ඇහෙනවා. මේත් එක්කලම අර ජූලියන් කියන හාදයා මෙයාගේ හෙංචයියොත් එක්කලා අශ්වයන්ගේ පිටේ මෙයාගේ නංගිවත් අරගෙන යන විදිහ අපේ යූ දකිනවා. යූ ඊට පස්සේ නංගිව බේර ගන්න මේ මිනිස්සු පිටිපස්සෙන් එළවනවා. හැබැයි මේ මිනිස්සු පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා නංගිව බේර ගන්න යූට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ජූලියන් ඔන්න ටික දුරක් අපේ යූගේ නංගි වargෙන ගිහිල්ලා නංගිව මේලදී අශ්වයාගෙන් බීමට අතාරිනවා. මේ තෙක්ලම පිටිපස්සෙන් ආපු අශ්වයින්ට නංගිව පෑගෙනවා. නංගියේ කතාව මෙතනින් අවසන් වෙනවා. කිසිම වැරැද්දක් නොකරපු යාගේ අහිංසක නංගි මැරිලා ඉන්න විදිය මේ වෙලාවදී යූ බලාගෙන ඉන්නවා. යූට දැන් ඕන කරලා තියෙන්නේ ජූලියන්ගෙන් කොහොම හරි පරිගන්න. යූට කවදාවත් තනියම සටන් කරලා ජූලියන්ව මරලා දාන්න පුළුවන් කමක් නැහැ. යූ කියන්නේ පුංචි ගෑල් ළමෙක් විතරයි. මේක හන්දා යට උදව් ලබා ගන්න පුළුවන් පුද්ගලෙක් වහාගෙන යූ මේ වෙලාවදී ගමන් කරනවා. මෙයා දන්න කියන මෙයාට උදව් ලබා ගන්න පුළුවන් එකම පුද්ගලයා තමයි සියාසි
කියලා කියන්නේ. යෝ මේ වෙලාවේදී යාට උදව් කරන්න කියලා ඔන්න සියාසට කියනවා. හැබැයි සියාසි මේ වෙලාවේදී කෙලින්ම මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. සියාසි ඇත්තටම ඝාතනය කරන්නේ මේ බවුන්ටි පෝස්ටර් වල ඉන්න අපරාධකාරින්න විතරයි. ඉතින් මේ ජූලියන් කියලා කියන්නේ මේ ගමට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන වෙනත්ම ගමක ඉන්න ගොඩක් කීර්තිමත් වංශාධිපති තරුණෙක්. ඉතින් මේ වගේ කෙනෙක්ව සියාසිට කොහෙත්ම ඝාතනය කරන්න බෑ කියලා සියාසි මේ වෙලාවේදී අපේ යූට කියනවා. සියාසි ඔන්න මේ කතාව අපේ යූට කියලා ටවුන් එකට යන විදිහ ඒකවට අපිට පෙන්නන. ටවුන් එකේ සියාසිගේ හොඳම යාළුවෙක් ඉන්නවා. මෙයාගේ නම තමයි හූසී කියලා කියන්නේ. හූසී කියලා කියන්නේ ඇත්තරම මේ බවුන්ටි පෝස්ටර් නිර්මාණය කරන පුද්ගලයෙක්. කොහොම හරි හූසී මේ වෙලාවේදී සියාසිට ටිකක් අමුතු විදිහේ කතාවක් කියනවා. උදේ පාන්දර යූ කියලා පුංචි ගෑණු ළමෙක් ආවා. එයා මට කියලා පෝස්ට් එකක් නිර්මාණය කරගත්තා. එයාගේ දෙමව්පියන්ගෙන් එයාගේ නංගිට හම්බ වෙච්ච රිදී නලාවක් එයාමට ගෙවීමක් විදිහට ලබා දුන්නා. ඇත්තරම ජූලාන් කියලා හඳුන්වන පුද්ගලයෙක්ගේ පෝස්ට් එකක් තමයි එයා නිර්මාණය කරගත්තේ. හැබැයි ඉතින් මෙයා අපරාධකාරයෙක් නෙමෙයි. මට පේන විදිහට යූට ඕනේ කරලා තියෙන්නේ කොහොම හරි මේ පෝස්ටරේ තමුසට පේන්න සලස්වන්න. හූසී මේ වෙලාවේදී ඔන්න මෙන්න මේ විදිහේ කතාවක් සියාසිට කියනවා. මේකෙන් යූ කරන්න හදපු තවත් බොරුවක් කියන එක සියාසි දන්නවනේ. සියාසි ඊට පස්සේ මෙතනින් පිටස් වෙලා යනවා. රෑ වෙලා සියාසි ගෙදර ආවට පස්සේ සියාසිගේ ගෙදර යූ ඉන්න විදිහ ඔන්න සියාසිට මීටර් වෙනවා. එයාට ස්පින්න නැති වුණාට මෙයාට ඕනෙම දෙයක් දැක්ක වගේ මීටර් කරගන්න පුළුවන්. යූ ආපහු සරක් ඉතින් ඔන්න අපේ සියාසිට කරතර කරන්න පටන් ගන්නවා මෙයාගේ නංගේ ඝාතකයව මරලා දාන්න කියලා. සියාසිට දැන් ඉතින් මේක හොඳටම වදයක් වෙනවා. මං හේතුවක් නැතුව මිනිස්සුන්ව මරන්නේ නැහැ. මං අනිත් කට්ටියගේ ප්‍රශ්න වලට පැටලෙන්න කැමති නැහැ කියලා. යූ මේ වෙලාවේදී මෙයා ගෙදරින් එළියට දානවා. පහවදා උදේ වුණාට පස්සේ ඔන්න එළියට දාපු යූ නම් ගේ ගාව පේන්නේ නැහැ කියන එක සියාසිට මීටර් වෙනවා. සියාසිට මරන්න තියෙන තවත් මේ බවුන්ටි පෝස්ටේහික ඉන්න පුද්ගලෙක්ව හොයාගෙන සියාසි මේ වෙලාවේදී වෙනත් ගම්මානයකට පිටත් වෙලා යනවා. මෙයා මේ විදිහට පාළු ප්‍රදේශයකින් ගමන් කරද්දී ඔන්න මගේ අස්සය එකපාරටම පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඉතින් මේක හන්දා සියාසි මේ යන කරත්තය මේ වෙලාවේදී මෙතන තියෙන ප්‍රපාතයකින් පල්ලෙහාට පෙරලෙනවා. සියාසි මේ ගමන අරගෙන ගියපො බඩමුට්ටු ඔක්කොම ටිකක් ඉවරයි. සියාසිටත් එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ 99. මෙයා මෙතන තියෙන ගල්පතුරක එල්ලෙනවා. හැබැයි සියාසිට එයා විතරක් නෙමෙයි ඔන්න එයාගේ ඇඟේ තවත් කෙනෙක් කෙල්ලිලා ඉන්නවා කියන එක මේ වෙලාවේදී මීටර් වෙනවා. ඇත්තටම සියාසිගේ කරත්තේ හැංගිලා හිටපු යෝ තමයි මේ විදියට සියාසිගේ කකුලෙන් ඉල්ලීලා දැන් ඉතින් ජීවිතේ බේරගන්න දඟලන්නේ. සියාසිට ඉතින් මොන වදයක්ද කියලා මේ වෙලාවේදී මේ ගැන කල්පනා වෙනවා. සියාසි කොහොම හරි යෝවත් බේරගෙන ඔන්න මේ දෙන්නම උඩට ගමන් කරනවා. දැන් ඉතින් මේ දෙන්න ඉන්න තැන හරියට මේ දෙන්න දන්නේ නැහැ. සියාසි ගාව සිටීමක් නම් තියෙනවා. හැබැයි ඉතින් මෙයාට සිටීමක් හරියටම කියවන්න තරම් මෙයාගේ හැකියාවෙන් මෙයාට ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක හන්දා මෙයාට මේ වෙලාවේදී ඔන්න අපේ යෝගෙන් උදව් අරගන්න සිද්ධ වෙනවා. ඔයා මොකක් හරි විකාරයක් කරලා මාව අතනමං කරොත් එහෙම මං තමුසගෙන බලා ගන්නම් කියලා සියාසි මේ වෙලාවේදී යූට කියනවා. හැබැයි යූ නම් ඒ වගේ බඩු වැඩක් යා කරන්නේ නැහැ කියලා. ඔන්න සිටීමට අනුව සිටීම කියවලා මේ වෙලාවේදී සියාසිත් අරගෙන ගමන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටිය සෑහෙන දුරක් ගමන් කරාට පස්සේ අන්තිමට සියාසිට යන්න ඕනේ කරලා තිබ්බ ටවුන් එකට මේ කට්ටිය ලං වෙනවා. ඇත්තටම ඉතින් යූ මෙයාගේ වැඩේ ලස්සනට කරානේ. මේක හන්දා සියාසි මේ වෙලාවේදී යූට ස්තුති කරනවා. දැන් ඉතින් සියාසි මෙයාගේ වැඩේ ඉවර කරලා ආපහු මෙතෙන්ට ඇවිල්ලා ඒ කට්ටිය හිටපු ගමට යන්න විදියක් හොයාගන්නකම් යූට කොහේ හරි ගිහිල්ලා යාගාවට එන්න කියලා මේ වෙලාවේදී සියාසි යූට කියනවා. හැබැයි යූ ඉතින් සියාසිගේ පිටිපස්සෙන්ම තමයි ඉතින් කැරගෙන්නේ. කොමර සියාසිට ඝාතනය කරන්න ඕනේ කරලා තියෙන මිනිස්සයව මෙයා මීටර් කරගන්නවා. සියාසි ඊට පස්සේ කොහමර මේ මිනිස්සයව දැන හඳුනගෙන මේ මිනිස්සයත් එක්කලා මෙයා ඉන්න ස්ථානයට ගමන් කරනවා. ඇත්තරම මේ කාලේ හිටපු සීරියල් කිලර් කෙනෙක්ව තමයි දැන් මේ සියාසි මරන්න ගිහිල්ලා තියෙන්නේ. මේ මිනිහා මිනිමරුම් කරන්නේ මිනිහාගේ බෝට්ටුවේ ඉඳන්. සියාසි වගේම මේ මිනිස්සයා බෝට්ටුව ගාවට වෙලා ඉන්නවා. යූ දැන් ඉතින් සියාසි ගාවන ඉන්නේ. යූ ඊට පස්සේ මේ කට්ටිය පේන මානිය ඔන්න මේ වතුරත් එක්ක සෙල්ලම් කර කර මේ වෙලාවදී දිද්දි ඔන්න මේ වතුර යටින් මලමිනිය කුඩට එන විදිය මේ වෙලාවදී යූ දකිනවා. යූ මේකෙන් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. කවුරු හරි යාගේ රහස දැනගත්තයි කියන එක තේරුම් ගත්ත මේ සීරියල් කිලර් මේ වෙලාවදී එළියට යනවා. මෙයා යූව මරන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි සියාසි ඉක්මනින්ම මෙතෙන්ට ඇවිල්ලා මේ වෙලාවදී මේ ඝාතකයාට පහර දෙනවා. එයා බොහොම ලේසියෙන් මේ පුද්ගලයාව මරලා දානවා. තමුසේ මාත් එක්ක හිටියොත් එහෙම තමුසට තා පොඩ්ඩෙන් මැරෙන්න සිද්ධ වෙනවා. සියාසිට යූ කරපු මේ මෝඩ වැඩේ හින්දා හොඳටම මල පනිනවා. මොකද මේකන්ද යූගේ ජීවිතයට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. සියාසිට කලින් ඝාතකයා ඉක්මන් කුණා නම් එහෙම අනිවාර්යෙන්ම යූ මේ වෙද්දිත් මැරෙලා. මේකන්ද සියාසි ආපහු සැරයක් මගේ පිටිපස්සෙන් ඉන්න එපා. මේ ටවුන් එකට වෙලා මොකක් හරි රස්සාවක් හොයාගෙන ජීවත් වෙනවයි කියලා අපේ යූට කියලා. සියාසි ඔන්න මේ ටවුන් එකේ යූව දාලා මෙයාගේ ගම්මානයට මෙහෙම පිටත් වෙන කරත්තයක නැගලා සියාසි මේ වෙලාවේ මේ ගමෙන් පිටත් වෙලා යනවා. ඉතින් ඔන්න යූ සියාසි දිහා බලාගෙන ඉන්න විදිය ඊගවට අපිට පෙන්නනවා. සියාසි කොහොම හරි මෙයාගේ ගෙදරට ගිහිල්ලා මාසයක් විතර කාලයක් කාගෙන්වත් කරදරයක් නොවේ තනියම උදගලාව බොහොම සතුටින් ගත කරනවා. හැබැයි ඔන්න එක දවසක් උදේ මෙයා ගේ ඉස්සරහා කවුද මන්ද වැටිලා ඉන්න විදිය මෙයා දකිනවා. ඇත්තරම යූ ඔන්න මෙයාගේ ගෙදර හොයාගෙන ඇවිල්ලා යූ මාසයක් පුරාවටම හරියට කෑම බීම කරගෙන නැහැ. මේක හන්දා මෙයා හොඳටම දුර්වල වෙලා ඉන්නේ. අනික මෙයා මේ ගමන පයින් ඇවිල්ලා වගේ තමයි පේන්නේ. මේක හන්දා සර්පයෝ හිමන් මෙයාට දෂ්ට කරලා තියෙනවා. ඉතින් සියාසි ඊට පස්සේ ඔන්න අපේ යූට බෙහෙත් කරන්න පටන් ගන්නවා. සියාසි කරන මේ බෙහෙත් ඉඳලා දවස් කිහිපයකට පස්සේ ඔන්න යූට යථාතත්වයට පත් වෙන්න පුළුවන් වෙනවා. මට වදයක් නොදී මේ පළාතෙන් පිටත් වෙලා යන්න ඕවට බැරිද කියලා සියාසි මේලාදී යූගෙන් අහනවා. ඔයාමගේ නංගි වෙනුවෙන් වාටේ පරිගැනීම මම වෙනුවෙන් කරන්න බැරි නම් ඔයා කරුණා කරලා මට ඔය විදියට සටන් කරන විදිය උගන්වන්න. තමනුස් එක්ක මරණ විදියමට උගන්වන්න. ඊට පස්සේ මගේ පරිගැනීම මටම කරගන්න පුළුවන්. මං ඒ වෙනුවට ඔයාගේ වැඩවලට උදව් කරන්නම්. යූ මේ වෙලාවේදී සියාසිට මෙන්න මේ
විදිහේ කතාවක් කියනවා. ඇත්තටම මේට කලිනුත් අර අතරමං වෙච්ච වෙලාවෙදී අපේ සියා සිට යූගි උදව් වුණේ උනානේ. ඉතින් කෝකඩා ජීව ළඟින් තියාගන්න එක හොඳයි කියන එක සියා සිට මීටර් වෙනවා. ඔන්න ඊට පස්සේ සියාසිගේ ගෝලයා බවට අපේ ජීව පත් වෙනවා. සියාසි යූට මිනිහෙක්ව මරණ විදිය එක එක ටෙක්නික් විදියට උගන්වන්නත් පටන් ගන්නවා. ඒ වගේම යූ සියාසිගේ ඝාතන වැඩවලට ඔන්න මෙයාට උදව් කරනවා. මේ දෙන්නගේ කොලැබරේෂන් එකත් එක්කලා මේ දෙන්න ගොඩක් ලොකු මිෂන් එන්න ගොඩක් මේලාදී කම්ප්ලීට් කරනවා. එක එක ජාතියේ ඝාතකින්ව මේ කට්ටිය බොහොම ලේසියෙන් කොටු කරගන්නවා. සියාසි වගේම යෝ කියලා කියන්නේ අන්තිමට එකිනෙකාට නැතුවම බැරි දෙන්නෙක් බවට පත් වෙනවා. මේ කට්ටියගේ වැඩ මේ කට්ටිය හොඳින් කරන හින්දා මේ ඝාතකින්ව මරලා දැම්මට පස්සේ හම්බ වෙන තෑගි මුදල් එහෙමත් මේ කට්ටියට හම්බ වෙනවා. මේ කට්ටියට දැන් සල්ලිත් සාමාන්‍යයෙන් තියෙනවා. සියාසි නම් ඉතින් වැඩි හරියක් බොන එක තමයි කරන්නේ. මෙයා යූටත් ඉතින් සල්ලි ලබා දෙනවා. කොමරි මේ දෙන්න එක දවසක් මෙයාලගේ ගෙදරට යන ගමන් නිත්ටි. ඔන්න කොහෙදෝ මන්ද හොරු කට්ටියක් අහිංසක මිනිස්සු ටිකක් අල්ලගෙන ඉන්න විදිය. මෙයාලදී යෝ දකිනවා. යෝ මේ වෙලාවදී අපි මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කියලා සියාසිට කියනවා. සියාසිගේ පළවෙනි නීතිය තමයි අනිත් අයගේ ප්‍රශ්න වලට පැටලෙන්නේ නැති එක. හැබැයි ඉතින් යෝ මේ වෙලාවේදී මෝඩයා වගේ ගිහිල්ලා මේ මැරයින්ට ඇටෑක් කරන හින්දා යෝව බේරගන්න සියාසිට මේ වෙලාවේදී අතුරට යන්න සිද්ධ වෙනවා. සියාසි මේ වෙලාවේදී මේ මැරයින්ව බොහොම ලේසියෙන් පරාද කරලා දානවා. හැබැයි මේ හොරු කණ්ඩායමේ ඉන්න ලොක්කා ගිනි ගන්න කඩු දෙකක් පාවිච්චි කරලා අමුතුම විදිහකට ගොඩක් වේගෙන් සටන් කරන්න පටන් ගන්නවා. මේක හන්දා මෙයත් එක්කලා සටන් කරන එක නම් අන්ද සියාසිට ලේසි වෙන්නේ නැහැ. සියාසිට අන්තිමට ඔන්න යෝවත් අරගෙන මෙතනින් පැනලා යන්න සිද්ධ වෙනවා. අර හොරුන්ගේ නායකයාත් එක්කලා සටන් කරපු හින්දා සියාසිවත් දැන් ගොඩක් තුවාල වෙලා තමයි තියෙන්නේ. මේ හොරුන්ගේ ලොක්කගෙන් හොඳටම ගොඩි ගාපු සියාසිට ඔන්න ඉතුරු දවස් කිහිපේ ආවතේව ඔක්කොම ඩී කරන්න අපේ යෝ. යෝ මේ වෙලාවේදී සියාසිගේ තුවාල වලට බෙහෙත් දාන ගමන් නිද්දි. මෑ කොන්දේ එක එක අංක අමුතුම විදිහට සලකුණු කරලා තියෙන විදිහ මේ වෙලාවේදී ඔන්න යෝ දකිනවා. මෙව මොනවද කියලා මෙයා සියාසිගෙන් අහනවා. මං ඉස්සර යුද්ධේ හිටපු ජෙනරාල් කෙනෙක්. මං සහභාගී වෙච්ච යුද්ධවල මතක සටහන් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට සියාසි මේ වෙලාවේදී යෝට කතා කරනවා. සියාසිට බෙහෙත් වගේක් අරගෙන ඉන්න ඔන්න එක දවසක් යෝ ටවුන් එකට ගමන් කරපු වෙලාවක වන්යන් කියලා හාදයක්ව මේ වෙලාවේදී යෝ දකිනවා. ඒ වන්යන් කියන හාදයව දැක්කට පස්සේ යෝට අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් මීටර් වෙනවා. ඇත්තටම මේ වන්යන් කියලා කියන්නේ අපේ යෝගේ නංගියව මරලා දාපු ජූලියන් කියලා හඳුන්වන පොත්ගලයාගේ ළඟම ඉන්න සේවකයෙක්. ඉතින් මේක හන්දා මෙයා වන්යන් පිටිපස්සෙන් හිමීට ෆලෝ කරන්න පටන් ගන්නවා. අන්තිමට මෙතන ඔන්න මිනිස්සු දෙන්නෙක් මරා ගන්න විදිය එන්ජොයි කරන ගමන් ඉන්න ජූලියන්වත් මෙයා දකිනවා. ජූලියන්ව දැක්ක ගමන් අපේ යෝ මේ වෙලාවේදී ගල් ගහනවා. ඊට පස්සේ ඔන්න ජූලියන් යෝ මෙතන ඉන්නව දැකලා යෝට කතා කරනවා. ඇත්තටම යෝ කියලා කියන්නේ කවුද කියන එක ජූලියන්ට තාමත් මතක නැහැ. කොහොමත් ඉතින් ජූලියන්ට අපේ යෝව සෙට්ුනේත් නැහැනේ. ජූලියන් මෙයාත් එක්කලා මේ සටන එන්ජොයි කරන්න කියලා තමයි අපේ යෝට කියන්නේ. යෝනම් හොඳටම බය වෙලා ජූලියන් ගාවට වෙලා ඉන්නා. මෙයාගේ නංගියව මරලා දාපු විදිය මේලාදි මෙයාට මතක් වෙනවා. මෙයා මේ ළඟ තියෙන කිනිස්සක් පාවිච්චි කරලා ජූලියන්ට මරන්න මේ වෙලාවේදී කල්පනා කරත් ඇත්තම මේ දේ කරන්න මෙයාට ආත්ම ශක්තියක් නැහැ. කොහොම හරි මේ වැඩේ ඉවරුණාට පස්සේ බෙහෙත් ටිකක් අරගෙන ආපෞසරයක් යෝ ඔන්න සියාසි ගෙදරට යනවා. සියාසිත් එක්කලා පොඩ්ඩක් සීරියස් කතා කරන්න ඕනේ කියලා යෝ මේ වෙලාවේදී සියාසිට කියනවා. අපි මේ ටවුන් එකෙන් පිටත් වෙලා යන්න ඕනේ ටික දවසකට. ඊට පස්සේ අපි ආපහු මෙහෙට එමු. සියාසි මේ වෙලාවේදී ඔන්න යෝට මේදී කතාවක් කියනවා. ඇත්තම සියාසි මෙහෙන් පැනලා යන්න හදන්නේ යෝගේ නංගියව මරපු මේ මිනිමරුව මේ ටවුන් එකට දැන් ආපහු සරක් ඇවිල්ලා තියෙන හින්දා කියන එක යූට මීටර් වෙනවා. මොකද සියාසිට ඕනේ කරලා තියෙන්නේ යූව කොහොම හරි මේ මිනිමරුවන්ගෙන් වෙන් කරන්න. මගේ පරිගැනීම ඉවර වෙනකන් මට කොහෙවත් යන්න බෑ. එයාලා දැන් අපි ගාවටම ඇවිල්ලා තියෙන්නේ. ඔයා මට උදව් කරන්නේ නැත්තම් මං තනියම හරි උන් ඉවරයක් කරනවායි කියලා. යූ මේ වෙලාවදී ඔන්න ඇස් දෙකේ කඳුළු පුරවගෙන සියාසිට කියන්න පටන් ගන්නවා. සියාසි මේ විදියට යූට කිසිම දෙයක් බාර නොදී යූව හැම වෙලෙම පොඩි බබෙක් විදියට සලකන එකක් දැන් යූට එපා වෙලා තමයි තියෙන්නේ. එදා රැ වුණාට පස්සේ යූ ඔන්න මේ පළාතේ හොරු ජීවත් වෙන තිප්පොලකට ගිහිල්ලා සියාසිගේ පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා හොරෙන්ම මේ ස්ථානේ පුපුරවන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මෙයා ඔන්න පුපුරන ද්‍රව්‍ය හැමතැනම අටබලම්. එවඩ ගින්දර දාන්න ලෑස්ති වෙද්දිම මෙතන ඇහැරගෙන ඉන්න එක හොරෙක් ඔන්න මේක දකිනවා. මෙයා ඊට පස්සේ ඔන්න යූව අල්ලගෙන යූව මේලාදී මරන්න උත්සාහ කරනවා. මොකද යූ කරන්න ගියපු හැඩේ මෙයාට හොඳටම මීටර් වුණා. මේ තෙක්කලම යූගේ වාසනාවට සියාසි මෙතෙන්ට එනවා. සියාසි ඊට පස්සේ මේ හොරුත් එක්කලා සටන් කරන්න පටන් ගන්නවා. මේ සටන අතරතුර ඔන්න මේ ස්ථානය සම්පූර්ණයෙන්ම පිපිරලා යනවා. කොමරි සියාසි යූවත් අරගෙන 99න් තමයි මෙතනින් පැනගන්නේ. යූ කරපු මේ මෝඩ වැඩේ හන්ද සියාසිට හොඳටම මල පනිනවා. ඒත් ඉතින් ජූ දැන් වෛරෙන් මත් වෙලා ඉන්නේ. මෙයාට ඕනේ කරලා තියෙන්නේ මෙයාගේ නංගියගේ ඝාතකින්ව කොහොමරි මරන්න කියන එක සියාසිට මීටර් වෙනවා. මෙයා හරියට යූට දේවල් ඉගෙනුවේ නැත්නම් එහෙම යූ බොරුවට වැඩ පෙන්නන්න ගිහිල්ලා යාගේ ජීවිතේ නැති කරගන්නවයි කියන එක සියාසිට මීටර් වෙනවා. මේක හන්දා අලුත් ටෙක්නික් කිහිපයක් පහවදා ඉඳන්ම යූට උගන්වන්න සියාසි තීරණය කරනවා. ඉදිරි දවස් කිහිපය පුරාවටම යූ ඔන්න සියාසි උගන්වන මේ දේවල් මාස්ටර් කරන්න පටන් ගන්නවා. ඔන්න එක දවසක් වන්යන් තවත් කිහිප දෙනෙක් එක්කලා සියාසි නැති වෙලාවක සියාසි ගෙදරට එනවා. දැන් යූ විතරයි ගෙදර ඉන්නේ. කොහොම හරි වන්යන් මේ වෙලාවේදී යූ ගාවට ඇවිල්ලා ඔයා අපේ බොස් ජූලියන්ගේ බවුන්ටි පෝස්ට් එකක් නිර්මාණය කරයි කියන එක මට දැනගන්න ලැබුණා. තමුස කොහොමද කිසි බයක් නැතුව මේ වගේ දෙයක් කරේ? මෙන්න මේ විදිහට වන්යන් මේ වෙලාවේදී යූගෙන් අහනවා. ඇත්තටම යූ මුලින් සියාසිගෙන් උදව් ගන්න මේ විදිහ වැඩක් කරානේ. දැන් ඉතින් වැඩේ ගැස්සිලා තියෙන්නේ කියන එක අපේ යූට මීටර් වෙනවා. කොහොම හරි ටික වෙලාවකින් සියාසි ගෙදර එනවා. මෙයා ගෙදර ආවට පස්සේ යූ ගෙදර නැති විදිහ වගේම ගෙදර හැමදේම අවුල් වෙලා තියෙන විදිහ මේ වෙලාවේදී අපේ සියාසිට මීටර් වෙනවා. මේ වෙලාවේදී හැංගිලා හිටපු වන්යන් එකපාරටම සියාසිට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි සියාසි කියන්නේ ලේසි බාසු ඩයල් එකක්
නෙවෙයිනේ. මෙයා බොහොම ලේසියෙන් ඔන්න අපේ 1-1ව නොකවුට් කරනවා. සියාසී ඊට පස්සේ යුවත් ඉක්මනින්ම මෙතනින් අරගෙන මෙයා කෙලින්ම පිටත් වෙලා යන්නේ ටවුන් එකකින් මෙයාගේ යාළුවා හූසී ගාවට. හූසීන් ඉතින් බවුන්ටි පෝස්ට් එක නිර්මාණය කරන්නේ. ඔන්න මෙයා මෙයාගේ සෙට් එකක් එක්කලා දුර ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. සියාසී මේ වෙලාවේදී ඒ ගමනට අපිව සම්බන්ධ කරගන්න කියලා හූසීට කියනවා. දැන් සියාසී නොනේ කරලා තියෙන්නේ ජූලියන්ගේ ළඟම එන්චයි එක වෙලා හිටපෝ 1-1ටත් මෙයා පහර දීපු හින්දා ජූලියන්ගෙන් කොහොම හරි බේරෙන්න යුවත් අරගෙන මෙහෙන් පැන ගන්න. හූසී මේ වෙලාවේදී සියාසීට මේකට අවසර ලබා දෙනවා. ඊට පස්සෙ උන්න මේ කට්ටිය මේ නගරයෙන් පිටත් වෙලා යනවා. හැබැයි මේ ගමනේ පළවෙනි රාත්‍රිය ගත කරලා උදේ නැගිටලා බලද්දී ඔන්න සියාසී ගාව තවදුරටත් යූ නෑ කියන එක සියාසීට මීටර් වෙනවා. අනිවාර්යෙන්ම යූ ටවුන් එකට ගමන් කරලා ඇති ජූලියන්ගෙන් පලිගන්න කියලා හිතාගෙන. යූට කොහෙත්ම ජූලියන්ව මරන්න බෑ කියන එක සියාසී හොඳටම දන්නවා. මේක හන්ද සියාසී ඔන්න හූසීගෙන් නශ්වකරත්වයක් අරගෙන ඔන්න මේ වෙලාවේදී යූව බේරගන්න අවසරයක් ටවුන් එකට ගමන් කරනවා. ඇත්තටම මේ වෙද්දිත් මේ ටීම් එකේ අශ්වෙක් නැති වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ යූ අනිවාර්යෙන්ම ටවුන් එකට ගමන් කරලා කියන එකනේ. සියාසී කොහොම හරි ඉක්මනින්ම ටවුන් එකට ගමන් කරන්න පටන් ගන්නවා. ඔය අතරේ හොඳටම අවුලෙන් යගේ හොඳම යාළුවාගේ වගේම යාට ඉඳපු හොඳම සේවකයා වෙච්ච වන්නයන්ගේ අවසන් කටයුතු සිද්ධ කරන ජූලියන්ව ඊගාවට අපිට පෙන්නනවා. හැබැයි තින් මේ ස්ථානෙට දැනටමත් තොරෙන් යූ ඇතුල් වෙන ගමන් තමයි ඉන්නේ. යූ මේ විදිහට ජූලියන්ගේ ගෙදරට ඇතුල් වෙලා ජූලියන් මේ නැවතිලා ඉන්න ගෙදර මෙයාගේ කාමරේ මේස යටටම මෙයා මේ වෙලාවදී රිංගනවා. ජූලියන්ට මේ වෙලාවදී මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියන එක තේරුම් යනවා. මිනිහා හිමීට මේසරේ දයින් කරන්න හදද්දිම ඔන්න හැංගිලා හිටපු යූ මේ වෙලාවදී මෙයා ගාව තිබ්බ කිනිස් එකකින් අපේ ජූලියන්ට පහර දෙන්න මේ වෙලාවේදී එයාගේ ඇඟට කඩාගෙන පනිනවා. යූත් මේ වෙලාවේදී මරු විකල්ලෙන් වගේ තමයි සටන් කරන්නේ. මේක හන්දා ජූලියන් 99න් තමයි මෙතනදී බේරෙන්නේ. හැබැයි ජූලියන්ගේ බොඩිගාඩ් මේ වෙලාවේදී මෙතෙන් ටැබෙල්ලා උන්න අපේ යූට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි යූ කියන්නේ දැන් ලේසි පාස් ඩයල් එකක් නෙමෙයි. මෙයා කොහොම හරි මෙයා ගාව තිබ්බ පින්සලක් වගේ එකක් පාවිච්චි කරලා මේ වෙලාවේදී මේ බොඩිගාඩ්ගේ ඇඟුත් අන්ද කරලා දානවා. හැබැයි ජූලියන් කියන්නේ ඉතින් අමුතුම ජාතියේ පිස්සෙක් නේ. මෙයා මේ වෙලාවේදී මෙයා ගාව තියෙන පවුඩර් එකක් පාවිච්චි කරලා මේක අපේ යූගේ මූණට දාන්න පටන් ගන්නවා. යූට මේක හන්දා උස්ම ගන්නත් අමාරු වෙනවා. මෙයා මේ විදිහට යූව අල්ලගෙන යූගේ බෙල්ල මෙරිකලා යූව මරලා දාන්න හදද්දිම ඔන්න සියාසි මේ වෙලාවේදී මෙතෙන්ට එනවා. සියාසි මේ වෙලාවේදී මෙතෙන්ට ආපු ගමන්ම ඔන්න ජූලියන්ගේ බොඩිගාඩ්ට පහර දීලා මිනිහව මරලා දානවා. මේකත් එක්කලම ජූලියන් වැඩේ ලේසි වෙන්නේ නැහැ කියනක තේරුම් අරගෙන මෙතනින් පැන ගන්නවා. සියාසි ඊට පස්සේ යූවත් අරගෙන පල්ලෙහාට යනවා. හැබැයි ඔන්න ජූලියන්ගේ සෙබළු සිය ගානකට ඔන්න අපේ සියාසිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සියාසි මේ වෙලාවේදී සටන් කරනවා. හැබැයි තින් ඔන්න අපේ යූටත් මේ වෙලාවේදී තුවාල වෙනවා. සියාසි අන්තිමට යූව මෙයාගේ ඇඟට තියලා බැඳ ගන්නවා. කොහොම හරි මුන් ඔක්කොම ඉවර කරලා තමයි මෙතනින් යන්න පුළුවන් වෙන්නේ කියනක තේරුම් අරගෙන සියාසි ඔන්න ගොඩක් මාරාන්තික විදිහට මෙයාලාදී සටන් කරන්න පටන් ගන්නවා. සියාසි ගොඩක් භයානක විදිහට සටන් කරනවා. බොහොම වේගෙන් මෙයා සටන් කරලා අන්තිමට මෙයා මෙතන ඉන්න සෝල්ජර්ස්ලා ඔක්කොම ටික මරලා දානවා. ඊට පස්සේ මෙයා මෙතනින් පැන ගන්න හදද්දී ඔන්න ජූලියන් මෙයා ගාවට එනවා. දැන් තමයි මෙයාට ජූලියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ජූලියන් කියලා කියන්නේ ඇත්තටම දක්ෂ සටන්කාරයෙක්. සියාසිටත් දැන් හොඳටම තුවාල වෙලා තමයි තියෙන්නේ. සියාසි ඔන්න මේ වෙලාවේදී ජූලියන් එක්කලා සටන් කරන්න පටන් ගන්නවා. අන්තිමට සියාසි ඔන්න ජූලියන්ගේ කකුලටත් පහර දීලා මේකෙන් තවත් දුර්වල වෙන ජූලියන්ගේ බෙල්ලටම මෙයාගේ කඩුවෙන් නැනලා ඔන්න මෙයා අන්තිමට ජූලියන්වත් ඉවරයක් කරලා දානවා. ඊට පස්සේ ඔන්න සියාසි බොහොම අමාරුවෙන් මෙයාගේ තුවාලත් දරාගෙන අපේ යූව අරගෙන යන විදිය ඊගාවට අපිට පෙන්නනවා. හිම වැටෙන මේ රාත්‍රිය ඔන්න එකතැනකට මේ වෙලාවේදී සියාසි යූව අරගෙන යනවා. ඊට පස්සේ මෙයා යූ දිහා බලාගෙන ඉඳි. ඔන්න සියාසි මේ වෙලාවේදී මිය යනවා. පවදා උදේ වුණාට පස්සේ සියාසිට උනේ මොකක්ද කියලා බලන්න මෙයාගේ හොඳම යාළුවා හුසී ඔන්න මේ ටවුන් එකට එනවා. සියාසි මැරුණා කියන එක මෙයා තේරුම් ගන්නවා. සියාසි ගාවම හිටපු මෙයාගේ ළමෙක් වගේ හිටපු යූගේ වගකීම හුසී මේ වෙලාවේදී බාර ගන්නවා. හුසී ඊට පස්සේ යූවත් අරගෙන ඔන්න මෙයාගේ ටීම් එකත් එක්කලා මේ ටවුන් එකෙන් මේ වෙලාවේදී පිටත් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2027 දී රිලීස් වෙච්ච මේ මූවී එකේ කතාව අවසන් වෙන්නේ. මූවී ගැන වාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ විදිහේ අලුත්ම මූවී රිවිව් එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තුෙන් මං අදට ගිහින් එන්නම්. එනම් ඉතින් ඔයාට ගුඩ් ලක්.